අද වෙනකොට ගොඩක් ස්වාමීන් වහන්සේලා කතා කරනවා විදුලි බිල ගෙවා ගන්න විදිහක් නැහැ එකට 100ට 400ක් කර විදුලි බිල වැඩි වෙලා තියෙනවා කියලා පන්සල් සඳහා සූර්ය කෝෂ ලබා දීමේ වැඩපිළිවෙලක් අඩු ගන්න මම හිතනවා මේ අමාරු වැටිච්ච පන්සල් 500ක් ඇති ලංකාවේ හැම පන්සලකම මේ ප්‍රශ්නය ලොකු ලයිට් බිලවල නැහැ අන්න ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් තියෙනවද විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කරේ මහජන උපයෝගිතා කොමිසමෙන් 2013 තමයි විදුලි බිල වැඩි වුණේ 2014 විදුලි බිල අඩු වුණා නොරොච්චොලේ බලාගාරය එකතු වීමත් එක්ක 14න් පස්සේ විදුලි බිලේ සංශෝධනයක් සිදු වුණේ නැහැ පහුගිය අවුරුදු 8ක පමණ කාලේ විදුලි බල මණ්ඩලයට බලයක් නැහැ විදුලි බිල වැඩි කිරීම හෝ අඩු කිරීම ඒකට අනුමැතිය දෙන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඔවුන් මේසරේ තීරණය කළා තියෙනවා පහුගිය කාලවල විදුලි බිල සංශෝධනය වෙනකොට තීන්දුව කළ තිබුණේ කාණ්ඩ 6ක් තියෙනවා. මේ කටයුත්තේදී පහුගිය කාලෙදී සහනාධාර දිනකට ආගමික සිද්ධාස්ථාන වලට ඒ සහනාධාරය දුන්නේ අනිත් කාණ්ඩ වලට තමයි ඒක අය කර ගැනීම සඳහා යොමු කළ තිබුණේ. ඒ කියන්නේ දැන් ආගමික සිද්ධාස්ථානෙට උපරිම මුදල දීලා තිබුණේ ඒකක 180ට වැඩිය රුපියල් 9.740යි. එතන ඒකක 30ක් දක්වා දීලා තිබුණේ 1.790යි. එතන 1.790ක් අය කරනකට ඒකේ බර දාලා තිබුණේ එක්කෝ ගෘහස්ත කාණ්ඩෙට එක්කෝ ව්‍යාපාරික කාණ්ඩෙට එක්කෝ හෝටල් කාණ්ඩෙට එක්කෝ අනිකුත් රජයේ ගොඩනැගිලි වලට. ඒක අයින් කළ තමයි ඒ කාණ්ඩය ඇතුලේ සබ්සිඩි එක හදලා තියෙන්නේ. ඒ වැඩිවීම කරාම ආගමික සිද්ධාස්ථාන හැටියට විදුලි බල මණ්ඩලයේ 48682ක් සම්බන්ධතාව තියෙනවා. එතන 48682න් ඔබතුමා ඔය කියන ප්‍රශ්නෙට මූණ දෙනෝ 12586ක්. ඒකක 30ක් දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධාස්ථාන ප්‍රමාණය 15195යි. ඒතරේ 15195ම මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන උපරිම මුදල රුපියල් 330යි මාසෙට. ආගමික සිද්ධාස්ථාන 11152ක් මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන්නේ රුපියල් 1260යි උපරිම ගාන. ඊළඟ ආගමික සිද්ධාස්ථාන 3852ක් තියෙනවා. ඉස්සර ගෙවුව 607ක් උපරිම විල දැන් ගෙවනෝ මේ සංශෝධනයෙන් පස්සේ රුපියල් 1860ක්. හතරවෙනි කාණ්ඩය තියෙනවා ඒකක 121යි 180යි අතර ඒ කණ්ඩායම කියන ආගමික සිද්ධාස්ථාන 5897ක් මෙතෙක් කල ගෙවුව රුපියල් 1057ක් උපරිම බිල ඒක මේ සංශෝධනයෙන් පස්සේ ගෙවන උපරිම බිල හැටියට රුපියල් 3990ක් වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විශේෂ බහර අමාත්‍ය කංචන විජේසිකර මහතා ප්‍රකාශ කළේ විශාල මාසික විදුලි බිලක් සහිත ආගමික ස්ථාන සූර්ය පැනල සවිකර පුනරචනනීය බලශක්ති ක්‍රමවේදයේ අනුකමනය කළ යුතු බවයි. ඒ කියන්නේ අපේ ආගමික සිද්ධාස්ථාන 48000න් ආගමික සිද්ධාස්ථාන 36000ක් මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන්නේ මාසිකව උපරිම බිල 3990යි. නමුත් මම පිළිගන්නෝ 12000ක් තියෙනවා ඊට වැඩිය විශාල සංඛ්‍යාවකින් බිල වැඩි වෙච්ච. ඒ පිරිස සඳහා තමයි අපි යෝජනා කරන්නේ තමන්ගේ පරිභෝජනයේ කළමනාකරණය කර ගැනීම සඳහා අපිට වෙන විකල්පයක් නැහැ යන්න වෙනවා මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සඳහා. හැබැයි අභියෝගයක් තියෙනවා සූර්ය පැනල ආනයනය කිරීම සඳහා විදේශ විනිමය නොමැතිකම සාකච්ඡා කරනවා. ඉන්දියාවෙන් හෝ චීනෙන් තමයි සූර්ය පැනල ගේන්න වෙන්නේ. ඔවුන්ගේ තියෙන ණය ක්‍රමයක් යටතේ සූර්ය පැනල ලබා ගන්න පුළුවන්ද? ඒ වගේම අපි උපදෙස් දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයටත් ලෙකෝ එකටත් සුනිත් බලශක්ති අධිකාරියටත් තුනට අපි කියලා තියෙනවා ඒක බාර දුන්න සම්පූර්ණ ව්‍යාපෘතිය ඉන්දික අනුරුද්ධ රාජ්‍යමත්තුමාට මේ ආගමික සිද්ධාස්ථාන වලට වැඩපිළිවෙලක් හදලා දෙන්න සූර්ය පැනල ඇති කරගන්න ඒ තුලින් තමන්ගේ බිල කළමනාකරණය කරගන්න කියලා.